සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. දරු නාමකරණය කියන්නේ තාම සුවිශේෂී කටයුත්තක්. දැනට අපේ channel එකේ videos 60ක් පමණ upload කරලා තියෙනවා. ඔයාලගේ අලුත උපන් දියණියට හෝ පුතණුවන්ට යොදන්න අවශ්‍ය කරන නාමයක් video නරඹලා ඔයාලට පුළුවන් හොයාගන්න. එවගේම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෙක්ට නාමයක් තබද්දී සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ කරුණු කාරණාද කියන දේ පිළිබඳව. නමක් කියන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් මේ බලමු මොනවද මේ නාමකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා. නමක් දානකොට ඒ දරුවගේ දෙමව්පියන්ගේ කුඩාවදී භාවිතාවු නාම නූතනියට ගලපන්න ටිකක් අපහසුයි. ඒක නිසා නමක් යොදනකොට ඒ කාලයට උචිත ආකාරයට නාමය යොදන්න වෙනවා. ඒ වගේම තමයි සමහර දෙමව්පියන් දරුවන්ට යොදනවා උච්චාරණය කරන්න අපහසු නම්. ඒ දරුවා ඒ නම උච්චාරණය කරන්න බැරුව වෙනත් නම් තමයි උච්චාරණය කරන්න පෙළඹෙන්නේ. ඒක නිසා උච්චාරණයට පහසු ආකාරයට ඔබේ දරුවාට නම යොදන්න. ගොඩක් වෙලාවට මේ වර්තමානයේදී තනි නමක් යොදන්නේ නැහැ. නම් දෙකක් තුනක් ඕ ඊට වඩා යොදන අවස්ථා දෙක ගන්න පුළුවන්. එතකොට මේ පළමු නම සහ දෙවෙනි නම අතර යම්කිසි සාම්‍යතාවයක් තියෙනවා නම් ඒක ගොඩාක්ම වටිනවා. ඒ දෙක එක ආකාරයට ගලා යාමක් තිබෙනවා නම් ඒ නම අමුතු ලස්සනක් ගන්නවා. එවගේම මේ ඇතම් දෙමෝපියන් අර්ථවත් නම් තමන්ගේ දරුවන්ට හොයනවා. ඒකත් ගොඩක්ම වටිනවා. නමක තේරුම කියන දේ ඒ දරුවාගේ පෞරුෂයට යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඇතම් නම් තිබෙනවා ඒ නම් උච්චාරණයේදී නිකුත් වන ශබ්දය හරිම ලස්සනයි. නමුත් එහි තේරුම ඇතැම් සත්ව කොට්ටාස හඳුන්වන්න යොදනවා. ඒ වගේම ඇතැම් පහත් ක්‍රියාවන් හඳුන්වන්න යොදනවා. ඒ වගේම දුක් වේදනාව කනස්සල වගේ දේවල් හඳුන්වන්න භාවිතා කරනවා. ඒ වගේ නමක් දරුවෙක්ට යෙදුවත් ඔහු ඇය අනාගත යම් දවසකදී සමාජයේ ඉදිරියේ දැඩි අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ යොදන නමේ තේරුම සමාජයට විහිළුවක් බවට පත් නොවන ආකාරයට යොදනවා නම් ගොඩක් වටිනවා. ඒ වගේම දරුවෙක්ට නමක් යොදනකොට ඒ දරුවාටම ආවෙනික වෙච්ච නමක් යොදනවා නම් ඒක හරිම සුන්දරයි. හැමෝම භාවිතා කරන නම් වෙනුවට යම්කිසි ආවෙනික අගයක් සහිත නමක් යෙදුවොතින් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම දරුවන්ට නම් යොදනකොට නම් දෙකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවානේ, නැත්නම් තුනක් වෙන්නත් පුළුවන්. එතකොට එන් එක නමක් හෝ විදේශ රටකදී භාවිතා කරන්න පුළුවන් ආකාරයට උච්චාරණය ගොඩක් පහසු විදියට යොදන්න ඒක දරුවගේ අනාගතයට වටින දෙයක්. ඒ වගේම අනිත් නම සිංහල ආරයට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාවේදී භාවිතා කරන්න පුළුවන් ආකාරයටත් යොදන්න. මොකද දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක බොහෝ දෙනා විදේශගත වීමේ සම්භාවිතාවය වැඩි. අධ්‍යාපනයට හෝ රැකියාවක් සඳහා දරුවන් විදේශගත වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා සිංහල නාමයක් වෙනත් රටකදී භාවිතා කිරීම තරමක් දුෂ්කරයි. ඒක නිසා උච්චාරණයට පහසු විදේශ රටකදී භාවිතා කරන්න සුදුසු නමක් හොයලා දරුවාට යොදනවා කියන්නේ එක හොඳ තීරණයක්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලගේ දරුවට නමක් යොදනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණ පිළිබඳව පොඩි හෝ අදහසක් ඔයාලට දෙන්න ඇති කියලා.